තුම්මංහන් දිය සිංහල සාහිත්‍යය රසස්වාදය විශය හදාරණ අයට නියමිත නවකතාවක්න තුම්ංහන් දිය කියන්නේ එතකොට තුම්බංහන් දිය නවකතාව ගොඩක් දෙනෙ කියවන්න මැලිකමක් දක්වන බවක් පේන්න තියෙන ගොඩක්කයි මේක කියවන්න කම් මැලි අද ගොඩක් තරුණු පරම්පරාව පොත්පත් කියවීමට යම් කිසි මැලිකමක් දක්වන බව පේයනවා විශේෂෙන් පාසල් ප්‍රජාව පාසල් වල ඉන්න දරු කැමති නැහැ පොතක් කියව්වම ඔළු ඇඳෙන්න්නේ වෙනස් චිත්‍රයයක් වගේම විභාගයට පෙන ඉන්න සූදානමින් ඉන්න ළමයි පවා අනේස අපිට මේ තුම්බං හන්දියක් කියීවන්න දැන් වෙලාවනෑ අපිට විභාග ගොඩ ගහගන්න අනුමානයක් දෙන්න කියන්න ඒකන විභාග ගොඩ ගහ ගන්න අනුමානයක් දෙන්න කියන්න ඒකන ළමයි එකනේ බලන්නේ අතිම මොහතේ පාඩන් කල්ල නැහැ මොනහරික් දෙයකින් විභාග ගොඩදාගන්න යෝනිඉතින් ඒ මම කල්පනා කරේ එහම ශෝට්කට් මේදන හොඳ ප්‍රතිඵලේකට යන්න අපි නිවාරෙන් මහන්සි වෙන්නවා මහන්සි විීමමත තමයි අපේ ප්‍රතිඵය තීරණය වෙන් ඉතින් ඒනිසා මම හිතුවා තුම්බංහන්දිය පරිචේද අල්ලා පොඩි පුනරීක්ෂණ හිපයක් කරන්න එතකොට මේ පුුණරීක්ෂණ කරන්න බැහ ඔයාට ඔය අනිවාරක් මේක කියවන්න වෙනවා කියවීම ඇතුර තමයි මේ ප්‍රශ්න වලඩ උත්තරල ඉන්න වෙන්නේ සහ මේඩික කරන කොට අනිවාරෙන් නො දැන්නුමත්වම තුම්මං හන්දිය ආය වතාවක් කියලා. දැනුවත්වම තුම්මං හන්දිය නවතවතාවක් කියවීමකට ලක්වෙනවා මේ පුුණු රේක්ෂණය කර මිතින් පළමවෙනි පුොුණ රේක්ෂණයටමං ඇතුළත් කරලා තියෙන්නේ තුම්මං හන්දිය නවකතාවේ පළවෙනි පරිච්ச்சේද ඳලා පස්සනිි පරිච්ේදයේ දක්වා කලින් ඉදල තුන්මං හන්දියයත්තෙක්ක වැඩ කරලා තියෙනවන නවතා නවකතාව කියවල තියෙනවන ඒ ඒ පරිච්ச்சේදවල සාරාංශි දිරි පත් කල්ල තියෙනවන ඔ යටට මේක අමාරු වැඩක් නිෙවී ඔයාට මේක පහසු වැඩ හරි ර් අපි බලමු එකක ප්‍රශ්නය කියවලා මන්දන්න මෙැ න ගොඩක්ක අයට මේකට උත්ර දෙන්න පුළුවන් මතකයයි අපි බලමු පලවෙනි ප්‍රශ්නය තුන්හන්දය නවකතාවේ කතානායකයාගේ නාමය සහ ගෙදරදී ඔහු අමතන නාමේ මතකද කවුද කතානායකයා ඕ සරලව කෞුද මේ කතානායකයා කියන්නේ කවුද මේ කවරු හරහද අපිට තුන්ම්ංහන්දිය විකාශනය වෙන්නේ සිරිස ඉති ඉතින් ප්‍රධාන චරිතයේ සිරිසේනනි සිරිසේන රහා තමයි අපි මේ මේක අහන්න මේක දකින්නේ හරි මේක ටිකතාව අත්ති ඉන්නේ කුඩා සිරිසේන හරහා ඉතිං ඇත්තරම ගෙදරදිය හු හඳුන්වන්නේ ඩේවිඩ් සිං්ඥෝ සිං්යෝ කියන නාමේ එනවා ගොඩක් ඩේවිත් සිං්ඥෝ නමුත් ඔහුට පාසලේති න විධමත්නාමයක් ඒ පාසලයේ දී හඳුන්වන විධමත්නාමේ තමයි RRA සිරිසේන. වාාසගමත් එක්ක මුලාකුරුත් එක්ක තමයි කියන්නේ. RRA සිරිසේන කියලා මොකද හේතුව එයාගේ පන්තිී හිටියලු තවත් කෙනෙක් එයාගෙනම KP සිරිසේන. ති KP සිරිසේන එක පැටලෙයි කියලා තමයි මෙයාව RRA සිරිසේන කියලා නම් කරලාති. හරි නමුත් ගමේ ෙදර දොරේ මෙයාට කතා කරන්නේ ඩේවි සිංෝ නැතන් ඩේවි කියල තු දේවි් කියන අපේ නමයක් නෙමයි ඩේවි් කියන්න එක්තරආකාරයක ඉංග්‍රීසි නාමයක් පැහැදිලිද එ පලනි ප්‍රශ්න පැහදිලිද ලමයි තේරුුණ අපියන් දෙවැනි ප්‍රශ්නයට දෙවැනි ප්‍රශ්නය හනවා එක සමාන්ත්‍ර ප්‍රශ්නයක් පළමු පරිච්චේ දය කියවෙන ආකාරයට ගමේ විසු ගැමියන්ගේ නාමයන් සකත් සකස් වැත්තේ කෙසේද. ගමේ ගැමියන්ගේ නම්ත් හැදිලතියනෙ කොහොම දෙති මේකේ මේක තියෙනවා ගැමියන්ගේ නම් හැදිච්චාකාරය ගැන උදාහර දැන්. ගැමියන්ගේ නම් හැදුුණු ආකාර දෙකක් තියෙන එකක් තමයි මිනිස්සුන්ට උපැන්න සහතිකේ ලිකිතව තියෙන නාමේ එකක්. අනිත්්‍යක තමයි මිනිස්සුන්ට දාන අන්වර්තනම දැන් උදහරණයක් විදිහට කියනව නම් තුමාන් හදි අපිට හම්බෙන එක චරිතයක් මිස්ටේ කියලා මිස්ටේ කිව්වට මිස්ටගේ ඇත්ත නම රවිතේ රවිතන් මිස්ටගේ ඇත්ත නම තමයි රවිතන් ඉතිං මි මිස්ටේ කාලයක් වැඩ කරලතිී නවා අප පෙරක දොරුුවක්ගාව තින් පෙරක දොරුව නිතම කතා කරලා තියන්නේ මි. රවිතන් කියලා මි. රවිතන් මිට. රවිතන් කියල කතා කරන්නේ ඇත්තේ පස කාලෙක මේ මස්ට. රුවිතන් කියනක රුවිතන් කෑඇල්ල හැලිලා දැන් එයාට කතා කරන්නේ මිස්ටේ එතකොට බලන්න මේ මිනිසුන්ට ලිකිතව උපපැන්නේතියෙන් එක නමක් එිනිසා ඒ වෙනස් වෙලා සාමාන්‍ය ගැනිවීවහරයේදී භාවිත වෙන්නේ තමරම් තව නවක් එක සැලකිල්ලට ගන්න හරි ඉළඟට ඩැ තවචරිතයක් අපිට හම් වෙනවා ජෝස්ින් ටින් ඩේ හැමෝටම කතා කරන්නේ අයිස කියලා එතකොට නවකතාව වූ හඳුන්වන්නේ ජොස්ටින් කියලද ලමයි කවරු කියලද හඳුන් අතිී අයිස කියලා අයිසේ කොද හැමෝටමය කතා කරන්නේ අයිසේ නේද කිළඟට ඔය මේ බබා බේබි කියන නම හැමෝටමති පිලතිෙනවා ඔයි වගේ ගැමියන්ගේ නම් සකස් වෙච්චාකාරය ගැන කදිම විවරණයක් පලනි පරික්චේදය හම්බේෙනනොමන් හිතන දෙවැනි ප්‍රශ්නය පහ මේ අපහසු ප්‍රශ්නයක් නෙවෙේ ඊළඟට තුන්ගෙන ප්‍රශ්නය කතකයාවන කුඩා සිරිසේන පාසල් ලැවව සඳහා මව හෝ සූදාන අම්ම කොහොම දාව සූදානං කළේ අම්ම කොයි විදිර දාව සූදානං කළේ කියනවා ඇතකට එතකොට එහ තිගෙනවා මේ පුඩාකාලේ අම්ම කොහොම ද පාසල් යන සූදානක කරපු විදිහ ගැන විස්තරයක්ත් තියෙනවා නේද නලලෙන් පෙරෙන තරමට පොල් ෙල් ගානෝ පුංචිකාලේ ලුොල්දෙල් බෝතලයෙන් වක්කරනවා පැත්තටොපල පොප්ලිින් ජංගියයක් අන්දවනවා හවනල් කටුවක් ගහනවල් පැත්තකට නේද මුුණු මූන පුරාම වැහෙන විදිරි පියරු පෞව්ඩර් දානවනි ඒේ වගේ කෙටි විස්තරයක් තමයි මෙතනද සපයන්න අම්මගේ ආදරණීය බව මෙතනදි පැහැදිලි වෙනවා ඉළඟට තුමාන් ඕ කියන්න දෙෙවනි පෝමේට සෝට උත්තරෙන්න මේ ගැමියන්ගේ ඕනෑම් මනෝ කියලද ඒකට උත්තර දෙකක් දෙන්න පුළ එකක් තමයි උපැන සහතිකයේ ලිකිතව සඳහන් වන නාමය සහ ගැමියන්ගේ එදිනි දා විවාහාරය තුළ භාවිත වන නාමයන් ඒ වගේ අන්වර්තනාමයන් ඔන්නන් උදාහරණයක් දෙන්න පැහැදිලිද ඉළඟට හන තුම්මංහන් දිය බෙදන පැති තුන තුම්බංහන්ද කියන පාරවල් තුන හනවා හතරවැනි ප්‍රශ්නය ඒයකත් පලවිනි පරි්චේදි ලස්සන්ට කියනවා එක පැත්තක් කිරිදි වැල පැත්තට යනවා අනික් පාර ගම්පහට යනකොට තවත් පාරක්්‍යන්නේ කොළොම දිශාවට නමුත් වැලා හොඳටම දන්නවා මෙතරන තුම්බං හන්දී කියනකෙන් සංකේතවත් වෙන අදහස් තුනක් තියෙනවා දැන් අපි ඒ සංකේතගත්තොත් කිරිදි වැල කියලා කියන්නන්නේ ඇත්තටම මේ කතකයා ජීවත්වන ගම් ප්‍රදේශය හරි කතකයා ජීවත් වන ගම් ප්‍රදේශයන එක පැත්තක් කොළඹ කියලා කියන්නේ බේගන් නවීකරණය වෙච්ච නූතනත්වයට භාජනය වෙච්ච නගරී කරණය පහස දැඩිව දැකිය හැකි ප්‍රදේශයක්ක් තමයි කොළොඹ තොට ගම් පහ කියන්නේ තවත් හත් පසින්ම වෙනස් පැත්ත ගම්පහ කියගන්න වැඩි සඳහනක් මෙහි නැහැ එතකොට පැත්ත කිරද වැල කියන ගමයිතකොට ඇතම මේ තුම්මං හන්දිය කියන එක තරාකාරයක සධස්ථානය ජීවිතය පුද්ගලයකුගේ දිශානතින් තුනක් කියන එකත් මෙකින් අපිට සිහට නගා ගන්න පුළුවන් නමුත් මේ හතරවිනි ප්‍රශ්නය සඳහා දිශාවන්තුන පමණක් නම් කලාම හොඳටම ප්‍රමාණවත් පලනි පරිච්ේදය කියවන කොට ඕගළන් අහුවයි පලනි පරිච්ේදය පුංචි පියසේනයි යාගේ ආලුවය කරන ක්‍රියාකාරකම් තියෙනවා අඇද කාලෙඉන්න ඔබටත් මටත් වගේ නෙවෙේ ඒ කාලෙ තිබුණු ළමයින්ට තිබුණු මේ නිදහස පාසල් ඇරි ලැවිල්ලා කරන්න තිබුණු වැඩ කොච්චර තිබුණ ද ගෙදරැවිල්ල කරන්න තියන වැඩ නේද උදාහරණයක් පාරන එන ප්‍රමාණයට දැතම් පාරේන කොට ගොඩාක් දේවල් කන්න තියෙනවා. අඩෙන්ගන්නනෙමේ එතරං ගස්වල පුංචිපුංචි පලතුරු දං කැකිල්ල පොල්ටතුවන්න්නසි වගේ දේවල් කන්න පුළුවන් එතක බඩකමේ මේ ගෙදර එන ගමන් ඔය වගේ ගස්වල ගඩා ගෙඩි ආහරයට ගන්නවා ඒන අතරවාරේ කක දෙේවල් එකළු නිරීක්ෂණය කරන පාරය යන කාර්රත ගල්මෝල දිහා පුංචිකාල හරිසය ොය ව ේවල් බලන ගල් මෝල වැඩකරන විදි කාරත යන විදිහ ඉතින් මිතුරු කහැල කරපු ක්‍රියාකාරකම්වලට ඕව දාන්න පුළුවන් ඒ වගේ මර කොරණේ ලිස්කීන මුදදාලගේ කඩේළඟට යන්න වෙනවා කො කඩේලඟට ගියාම එතන බලන්න කියන දේවල් හරි වැඩි කරන නිරිස් මුදලලාලි පොල් කොල් ොඩ ගහනවා දැ පොල් ගොඩ හන්න දවසට වැඩ වැඩි ේ පොල් ගොඩ ගන දවසට පොඩ්ඩක් පොල් අතුතර ටික් බොන්න පුලුවන් ඉල්ලගෙන තුර ඒකාලේ ගැමියන්ගේ බෙදාහදා ගැනීමත් මේකින් හෙළි දරගෙනවනේඒ වගේම පැලපි හොනද පැලපි කියන ලමයිොල් ගුරුම්බන ඒ වගේ ඒවා පොල් මදේ ආහාරයට ගණඩ පුළුවන් ඉතින් කුඩා පියස මේ සිරිසනත් සිසනගගේ යාලෝත් කරන ක්‍රියාකාරකම් යටත තට ඔන්නඔය දේවල්ටි පෙළගස්සන්න. තකොට කුඩා සිරිසේනයි යාලුවයි විනෝධකාමීව ජීවිතය ගතකරපු එකත උදාහරණයක් තමයි අර පොඩි ළමයි සැට්ට එකම ගිහිල්ල නේද ළමයි කණ්ඩයමම බුදුන් පිට කණ්ඩ බට ගිහිල්ලා කට්ටිය තරඟෙට මූත්‍රා කරන මූත්‍රා කරලා ඒ මූත්‍රාපාර ලාගෙනයන කාර එක්ක ඔවුන් ඩක්වන කෙලි ලොල් බාවය තමයි එතනදදිී හෙළිදරාාවන්නේ ඒ කාරණාවන් විස්තර කරන්න වෙනි ර පුකු වනාරල මොනපුන්නක්කස පුන්නකු කියන්නේ ගවයන්ට පානය කරන්න දෙන්නේ නෑස මෙයාල සනෝ කියිය කබෑන්ස ඒකනම් මටත් පැහදිලි නහ කඩේ ස්තෝපය කොනක කටලඟටන් පිරෝ පුන්නක්කු මොකද වෙල්ලාන්න පැනිිදහයිනේ අනික මංහිතන්නේ මේ මේ ඔය හදන්නේ පොල් පොල් පොල්වලින් මේ එක දවයක්ත් හරි ආසාවෙෙන් ඒවා කන්නේ මේ පානය කරන්න න්නේ නිසා නමුත් මිනිස්සුන්ට එක ලොකෝට පානය කරන්න බෑහ නමුතර පොල්වෙ මේ තෙල් හදන්නේ ඉතුරු වෙනවා ඒකනේ ඔය පූර්ණා අදහසත් දෙන්න අපිටනේ තින් අයන් ම හිතන්නන්නේ ඒ එක කන්න පුුවන් කියලා නමුත් මෙයාලා ගිගල එකදී ආසාවයෙන් බලග ඉන්නවා හම් කිෙසි පැනිිරසක් සුවදක් ඇති නමුත් ඒගන්නන් විශවාස කර එක ගොඩක් මිනිසුන්ට ආහාරයට ගන්න පුුවන් දෙයක් කියලා නමුත් ගවයා ඒ ඒක ප්‍රණීත ආහාරයක් සතාට පානය කරන්න දෙනව ඒ කුණක් වු බාල්ධියකට දාලා ඉතිං පලමනි පරිච්චේදීෙන් ඉළකට සාරංශයක් අහන් ඉදිරිපත් කරන්න කියන හත්තවෙනි ප්‍රශ්න මංහිතන්නේ එක පාහු දෙයක් නෙේ ලවෙ රිච්ච්දකීවම හොඳ සාරංශගතා දහසක් ඉදිරි පත් කරන්න පුළුවන් විශේෂයෙන් ගම්මුන්ගේ නම් සකස්සුනු ආකාරය කතකයා වන සිරිසේන සහම් අවාතර පවතින බැඳීම කොහොමද අම්මා පුංචි සිරිසේනව පාසල්ලයන්න සූදානං කළේ වගේම කුඩා සිරිසේන ගත කරපු ඒ කෙලි දෙලෙන් යුතු බාලකාලය නේද ඔහු ඔහු ක්‍රීඩාශීලිව ගතකරපු ආකාරය ඔහු ට පරිසරේ පිළිබඳ නිරේක්ෂණය කරලා තින හැටි ගල්රෝල ඒ වගේම කාරයකක හුලන් යන විදිහ සහ කොලු කමට කරලා තියෙන යම්යම් ක්‍රියාකාරකම් තැන්ර මුල් පිට කන්දින්දලා පල්ලෙ හට මමුත්‍රා කරලා එක දිහා බලාගෙන ඉන්න ඒ වහනකොට කෙනෙක්ට හිතිෙන්න්න පුළුව ොනමෝඩ වැඩක්ද කියලා වගේකක් කෙනෙක්ට හිතෙන්න්න පුළුවන් නමුත් ඒ වයසට ඔබි ඔුන් ඒ කරලා තියන කෙලිසෙල්ලම් තම එතනද හෙළි දරව් කරන්න ති ඔක්ොරු සැකිල්ලට අරගෙන පුංජි සාරංශයක් කිවනන් හොඳටම ප්‍රමාණව ඉල්ලඟට දෙවෙනි ප්‍රශ්නයට දෙවැනි පරිච්චේදයට අපි ගමන් කරොත් එක අටවෙනි ප්‍රශ්නය හනෝ සිරිසේනගේ තාත්තයි අම්මයි කවුද තමයි සිරිසේනගේ තාත්තපිය තන් පාඩන් කරලන තියනෙනේ කවද බරම්පිසිං්යෝද කල්පනා කරන්න ඔවු දරට එෙනකොටම එන්නේ මතකද බපුරම්පි සිං්ෝ අහගෙන තම එන කවු දම්ම නෝන නෝන ජනෝනෑ බරම්පි සිං්ඥයි මංහිතන දැ ඔයාලේව පාඩන් කරලා ඇතිය ගහ ඳන් මෙන්න පොඩි පවුල් ගහක් වගේ ඇඳල තියාගන්න මතක්කරවේ මතක්වෙන් බුරම්ි සිෝ ජේනෝන ඒ වගේ පොඩක් ප්‍රධන චරිතෙතිි පෙළ ගස්සල තියයාගන්න කොට අයි මේ ජවානිස් ආතා සිුසයනක නිවසර පැමණීම ප්‍රධාන හේතුවයයි යි මේ එනවා කියන නිතර නිතර හේතුව තමයි මේ දුම්කොල හොකරද විල්හන් කියන් උත්තර කියන එක ඔ බුලත් කන්න විටක් කන්න දුම්කොල කෑල්ලක් කිල්ලකන්න දුම්කොළ කෑල්ලක් කිල්ලගන්න තමයි ය එන්නේ ඉතින් ආතා විල්ලා කරන්න දුම්කොල කෑල්ල කිල්ලගෙන කනව දුම්කොළ ගෙනාපු ගමං තට නි ොක්දොන්ද ඉවක් තියෙන ආව මන් දුම්කොළක ඇල්ල ඉල්ලගෙන අත එනක තමයි ආතගේ රාජකාරය හරි ඒක පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේක තමයි ජවානිසා තා ගෙදරට එන හේතුව ඒවගේම දෙවැනි පරිච්චේ දේදී විස්තරක්ටරනවා කටවා පිළිබඳව තිබූ ගැමි විශ්වාසයක් නවකතාවේ කියවේ එම අවස්ථාව පහදැන්ටි නවකතාවිතන කටවාහා විශේෂෙන් ජවානිසාතාගේ කටවහාට තිබුණු බිය නේද ජවානි සාතා කටවහකාරේඇ ඒකේ නවකතාෙ හොඳ උදාහරණයක් ගනවා ජවානි සාතා එක සැරයක් කියනවා මේ කොස්ගහේ ගෙඩි රාශියක් හටගෙන නේ එම කිව්ව ගමන් කොස් ගහමකොද වෙලා තියන්නේ බරස් ගාල කඩන් වැටිලා එතකොට ගැම් ගම්මු කටවහට ටිකක් බයයි ඒ වගේම මේ සිරිසේනග අම්මා ජේෙන් ඕන බයි වෙනවා සේ ඇද තින පින්තුර දිහා බල්ලත් එෙම ොහරි කියයි ොකද සිරිසේන තික් එකක පින්තුර ඇඳල තින බත් නේද බලි අලි නැට්ටෝ පෙර හැරෝය වගේ දෙවල් ඇඳලා තියෙනකොටව අම්ම බයවෙනවා මේ ජුවනිසා තක කටමහා වදී මොනහරි කියයි එනිසා අම්මා කතාව තැනදී වෙනස් කරනු මතගතින නේද එනිසා ම ප්‍රශ්න උත්තරේලියන්න පුළුවන් පිළිබඳවතිබූ ගැමි විශවාසයක් නව කතාව කියවේමවස්ථාව ොඩ්ඩක් කෙටයෙන් පැහැදිලි කර නම් හරි සිරසනකගේ ජනව පත්‍රය අනුව ඔහුට විපත්ති පැමණිහේසේද කේ දළමයි कමද जाට පිහිණන්න බැහැ ඉති केේද්‍රේ හදල ති ඉන්න ජවානිී සාතම තමයි तोකොට මතකනං නිරිචේද හැලිෙනවා මේ වෙනි පරිච්ේද හැලවෙනවා පලවෙනි පරිච්චේ දෙ මේ දවැනි පරිච්චේද හෙලවෙනවා ගම්ම කොයිතා දුරකට ජෝතිශ්‍ය පිළිබඳව දක්වන මේලා පත්කඩේ පිළිබඳව දක්වන විශ්වාසය. තිය නිසා සිරිසේනට ොඩක් වතුර නාපත්යෙන්න්න පුළුවන් කියලා හෝ තනියම යවන්නේ නැහැ නාන්න ගියත් යවන්නේ අම්ම එක් නැත්තල් ලොකුමාම එක්ක නේද මේ මොකද වතුරෙන් ආපත්ති වෙන්න පුළුවන් කියන බිය නිසා. එනිසාම සිරිසනගේ අම්ම හුව පිහින්න පුරුදු කලේ කොහොමද කිය තමයි දොලුසනි ප්‍ර්යහන්නේ මතකද කොම දම්ම පුහුණු කරන්න ඇත්ති අර කාලයක් මුණින් අතරන්නවල ඒකුඩ සිරිසේන ඉඳලා අර ගහන්ඩ කියල දීලා එහනේ හරින්න හරි කලයක්කුඩ පපුූතියලා අතින් පයින් ජබුන් ගසන්න කියලා තමයි හුරු කරලති ඒ හරි ඟ ඉතාම වැදගත් ප්‍රශ්න සිසන විසූ ගම්මානය කෘෂිකාරමික සොයම්පෝෂී භවි අනුවන ති සිරිසන ජීවත්තච්ච ගම ඇතරම කෘෂිකාර්මික සොයම් පෝෂී ගමක් අද වගේ ආර්ථික අහේනියෙන් යුතු ගමක් නෙමේ මේ සිරිසන කුඩා කාලෙ ගත කරපු ගම්මානය විශේෂයෙන් ගොටු කොල්ල පඳුරු හරිද තන් වගේම මුොකුණු වන්න බෙත් මුකුණු වන්න වගේනෞෂදීය පලාවර්ග ත්තපිටියෙන් කඩාගන්න පුළුවන් ඒවගේම බත්තපිටියෙන් කඩාගන්න පුළුවන් වගේම තමයි මේ තාත්තා කෘෂිකාර්මි කටයුතුල නිරත වෙන තාත්තා දෙදින් කිිගන්න පුුවන් ෙදරින්න්නහරි ෙදර එලදෙන ඉන්න තකොට පසු පශු සම්පත කිරි සම්පතන ද ගෙදර වත්්‍යපිටියෙන් කිරිද මේ පලාවර්ගටික හම්බෙනනවා දවයාගින් එල දෙෙනගින් කිරිටික ලැබෙනවානේ ඉවගේම තාත්තා කෘෂිකර්මාන්තයේ නයුතුත්වෙන නනිද ිපොි න් ග යනගේම තමයි තත්තා කෘෂිකර්මාතය මොක දර වක්කඩ ළඟ ඇනතියාගෙන ලියදර වතුර හරෝනෝ කියල කියන තරක ලියද කුඹුරු ලියදර වතුර හරනෝ කියනකින් ඇඟවෙන්නේ කෘෂිකර්මාන්තයත් නියුතු වෙන. තොකට බලන්න ඇතරම අදට සාපේක්ෂව යම් කෘෂිකාර්මික සස්්‍රීකත්තයක් ඒ කළ සමාජයේ තිබී තිබෙන වත්ත පිටියෙන් ලැබෙන පලාවර්ගටික කිරිටික හාල්ටික දමේම නිෂ්පාදනය වූ ආකාරය තමයි පැහැදිලිර ඟ ප්‍ර්න ොහම ලෙසි ප්‍රශ්නය සිරිසේනගේ මාභවාවරුන් දෙදෙන ලොකුමාම අබෙලින් සිං්යෝ පොඩිමාම කවද කව පොඩිමාම සේතන්සි්යෝ තිං එක සරල ප්‍රශ්නයක් ඒ අංහිතන්නේ යම ආරුයි කියය. පොඩිවාමග රැකියාව වෙලාදාම වෙලාමතමයි පොඩිමමාම කළේ පහලුස්සනනි ප්‍රශ්නය න පොඩිමාමග රැකයාාවූ එකකුබක්ද ඔහුගේ කුඩා කඩමන්්ඩිය සවරූපය කැටියෙන් දක්වල් ඉ මාමගේ රැකයා වෙළදාම මාමගේ කඩය කියන්නේ අර ගම්වල තිබුණු කුඩා කඩකඩපිල අද වගේ මහා වෙළඳ සංකීර්ණයක් තොග වෙළදාම් කඩයක් නෙවෙයි පුංචි කඩ මණ්ඩියක් එතකොට පොඩි මාමගේ කඩයක් දෙකට බෙදල එක පැත්තක හාල් සිල්ලර තුන පහ විකුණක්්දී තව පැත්තක කළේ තේ වතුර බෙදා දෙනය ඉතින් මිනිස්සු තේක හට එකක් බීලා පොඩි බනිස් කිෙඩියක් කාලා දාන් ක්‍රීඩාාවෙන යුතු වෙලා සමහර මිනිස්ු දසම කාලය කන්න එන්නේ කඩේගාවට එතැට වෙලා කතා බහේදිලා නේද ඒ වගේ ආකාරයයක්ත් තමයි මාමගේ උඩා කඩමණ්ඩිය පේන්න තිබුණේ හරි එතකොට ඒ ගැන පොඩ්ඩක් සැකිලිමත්වවෙන්නේ එක ලියන්නන් නව කතාාව ීට පස්ස අපිට හම්බෙනවම මේ අයිසේගේ විස්තරයක් මතකන අයිසේ කඩයට විල්ල සුරුටුවක් දල් වගෙන හ යමක් පානය කරනවා මොකක් දඔහු පානය කරන්නේ මොකක් විය හැකිද ගන්ජ ඕ එක නවකතාව රජුව කියන්නේ නැහැ නමුත් ඔහු කන්ස වගේ යමක් පානය කරනවා බංකූලට හේත්තු වෙලා ඊට පස්සේ ඔහු හ පානය කිරීමෙන් අනතුරුව මත්වෙනවා නේද ඒ පි ලිබඳ යම් සඳහනක් තිබෙනවා. වැදගත්මද තමයි ගුඩා සිේ ඒක හොඳට නිරීක්ෂණය කරන. වැඩ හිටියගේ හැසිරීම හොඳ නිරීක්ෂණය කර අකුඩා සිසනත් හිතනවා මත් මේ අනුකරණය කරන්නවා. ඒකයි දහත්නි ප්‍රශ්නය හදල තින්නේ සිගර පානය අනුකරණය කිරීමට සිරිස ගත් උත්සහිට සයක්ත් ගෙදරැවෙල්ල එක හිතනවා. මමත් අයිස වගේ මෙහෙම පානයකරුත් හොඳයි. එනිසා එයා ගොඩක් කඩදාසි ප්‍රෝල් කරලා බිව්වයි කියනවා. සිරිසෙන ගෙදර දොරේ. බේවැල් කොළ කෑලි කපාගෙන බිව්වලු. පාවට්ට කොතාගැෙන බිව්වලු හරි ඉතින්. අම්ම වනත් පාවට්ට කොළ ොතාගෙන බොනවට විරුද්ධ වෙලා අනැහැලු.කද පාවට්ට කොළ ඇඳුම රෝගෙට හොඳ එක්න්න විශ්වාසයක් තිබුණු නිසා නමු වැදගත්දේ තමයි කුඩා දරුවකු විහට අර වැඩිහිටියන්ගේ ක්‍රිය කලාප කොයි විහට දහ ඔහු අනුකරණය කරල තියෙන් කියන එක. නමයින්ට පුළුවන් දාහටවැනි ප්‍රශ්නයට තුත්ත්‍රර දෙන්න දෙවන පරිච්චේ දය පිළිබ සාරර්ශ්ගතා දහසසා ති මේ කරුණු සම්පින්ඩනය කරලා दे න े පළිබඳ යම්කි සි රराශයක් දිරිපත් करොත් ොඳටම ප්‍රමාණවත් ගම ති ුණු ृषिकारම काशास्්‍රී करते हैं කටवा පිළිබඳ ्यतिश්‍ය शास्त्र්‍රය පළිබंති බුණ ගැමියන්ගේ विश्वाසය වගේම මේ කුඩ ළ ළමයිගේ පෞෂය හැඩගස්වී हिලා පැඩිහිටි ක්‍රියාකාරකම් බලපානාකාය පිළිබඳව දෙවන පරිච්චේද දිරිපත්तेෙන उन කුණු अල්ला ආරශක දිරිපත් කලොත් ඒක හොඳටම ප්‍රමාණම තැම් බලන්න දන්න වනැතු අපි දෙවැනි පරිච්චේදයක් ලියලයිවරවෙනවා ප්‍රශ්න දහට ලියල යවරෙන කියනවා දන්න නැතු පරිච්චේද දෙකක් කරලිවරයි තුනි පරිචේදයට යනව තුන්නි පරිච්ේදය ආශතිතව තමයි දහන්නමනි ප්‍රශ්නයගෙන්නේ ලොකුමාම සීග්‍ර වැඩකාරය යරුවෙන් ගම්මු හැඳින්වූේ යගරෙන් සාමාන්‍යෙන් කතාබහේ සීග්‍ර ශීග්‍රගාමී දුම්රිය කිලක් කියන්නේ වේගෙන් මනින් මේක තියන අනිත් පැත්තව මොකද සීග්‍ර වැඩකාරය කියලා ගම්මු ලොකුමාම හුම්රන් හතුව ඩ කරන්න සියුම් සියුම් මාම කරන්න හරීම සියුම් වැඩ කැටයන් කපනවා පින්තාරු කරනවා එවා කඩිමුලියේ කඩිමුඩිය කරන්න බැනිසා එවට ටක් වෙලාව ගත වෙනවා අන්නේ විවේක බුදධියක් එක්ක විවේකයක් එක කරන නිසා තමයි මාමාව ලොකුමමාම හඳුන් වවල තියන්නේ සීගර වැඩකාරයයක් තකොත් ලොකුමාම මුලින්ම වැඩ කලා කියලා කියන්නේ මුදුන් පිට කන්දේ කරත්ත මඩුවේ මුදුන් පිට කන්දේ කරත්ත මඩුවේ තමයි ලොකුමමාමගේ රැකියාව ඇත්තරම රැකියාව කරත් වඩා ඔහුව එක හරිම කැමැත්තෙන් කරලතියන් හරි එතකොට ලොකුමම එකක ක්‍රියාකාරකම්දැෙන් වානිස්තීන්ත ගාල පින්තාරු කරනවා නේද එතකොට බෝල්ලීවල වගේම ගරාදිවල රතු ඉරි අඳිනෝ අරියට රූලතියල ඇඳ වගේ ඇදක්කු දක්න මගේ අතේ එතරං හුරුයි කරත්ේ මල්ලක් මලක් කඳින්න පුළුවන් එවගේ මේඩින් රදාවාන කියලා ඉංගලි්වලින් ලියන්නෙත් මාමගේ අත්තකොේ මම හරි දක්ෂයි කරත්ත පින්තාරු කරන්න ඒ මල් ලඳින්න මේ ඒ සිතුවම් කරණය මාමගේ නිසඟ කලා හැකියාවක් තකොට මාමගේ රැකියාව මේකයි කියල පොඩක් ෙටියෙන් පහදන් හැවැයි වැඩි කාලයක් මුදුන් පිට කන්ද කරත්ත මඩුව පවතින් එහඒ එක අ භාවයට යන හේතුව මහ බාස් මරණයට පත්වෙනවා එනිසා මුදුන් පිට කන්ද අභාවයට ගියේ මෙත මේ ප්‍රශ්නයට පොඩි වැරද්දක් මගේ තියෙනවා තමයි ඒක හදාගන්න මේකට උත්තර ලියද්දී මෙතනන්නේ මුදදුන්ිට කන්දා භාවයට ගිය නේ ොද මේ ප්‍රශ්න නිවැරදිව වන කහොදලම කියබල කන්දක් අභාවයට යන්නන මොකක් දෙන්නේ උත්රයද දෙෙන් මුදුන් පිටන්ධ අභාව මුදුන් පිට කන්ද කන්දේ රැකියාව මුදුන් පිට කන්දේ කරත්ත රැකියාව කරත්ත මඩු අභාවයට ගියේ කවර හේතුවක් නිසා අන්නේඒක ලිය ඒක මෙතනදි කාකපාදයක් දාළ දාගන්න මගේ අතින් ඒක අකුරු ටයිප් කරදදි වෙච්ච දෝෂය ඉතිං ඒකට හේතුව තමයි මහ බාස්සුම් නැහේ මරණයට පත්වීම හරි එනිසා එතනින් එන්න එන්න කරත්ත මඩු පිරිහෙනවා සහ මාමත් නිතරම කරත්ත මඩු අර මාස් පතා නිතිපතා වැඩකරලනය මකිවවෙ ලොකුමාම කියන උපන්ගේ කලාකරුවෙ කොහු අද වගේ මුදලට වැඩ කරන රැකියාවේ නියවතු වෙන කම්කරුවෙත් නෙවේ ඔවු සියල්ල කරේ තෘප්තියෙන් ආත්මතෘපක්තියක් මුදලේ රස පහස වෙනුවෙන් කරපු දෙයක් නෙවෙේ. ඊට පසේ ගම ක්‍රමිකෝ නූතනැත්වයට පත්ව බව කියීවෙන සංකේතය තමයි ගමට දැන් ටිකටික කාරෙන්න්න පටන් ගන්නවා මනිසු කාරක ගමන් බිමන් යන්න පටන් ගන්නවා ඇති හැකියය කාර්ගන්න බලද්දි කරත්තවලින් ගමන් බිමන් ගියයට කරත්තේ නැති වෙන්න පටන් ගන්න. ඉතින් සංකේතයේ තමයි ගමට කාර් පැමිණීම කියන එක. ඉට පසේ ලොකු මා තෝර ගන්න රැකියාව මොකද කියලා හනු විසිසතුන්ගැනි ප්‍රශ්ණය මාමා ලොකුමාම තෝරගන්න රකියාව තමයි මේ මගුල් මඩු සරසවන සරසනක මගුල් මඩු සරසන එක තමයි ලොකුමා මගේ ඉළඟ රැකියාව බවට පත්තෙන්නේ එතකොට ොකුම සතුව තිබුණා ආයුද නේද බොක්කුටුනියන් පැතලිනිියං බම්බු කටු පීරක් වැලි ගලක් ඔය වගේ ආයුද තිබිල තියෙන ඔතකොට ලොකුමම හරි අපූරුවට මේ මේ සැරසිලි කටයුතු සිදු කර තිය දැක් දැන් දාහරණයක් පිදිහට කියනව නම් ඩිමයි කඩදාසි සව්කඩදාසි ගැනල්ලා ත අද අද කාලේ ඔක්කොම වෙන්නේ පරිගණක ත්‍රීඩී තාක්ෂණය වගේ නවතාක්ෂණක මෙවලම් භාවිතා කරමින් තමයි අද ලෝකේ ගොඩක් දේවල් සිද් වෙන්නේ නමු තේ කාලෙ මේ කඩදා සිඩිමයි කඩදාසි සව් කඩදාසි නේද තොකොට සියල්ලම මේ කවකටුව රූල ඒවගින් තමයි මේ මල් කොල පින්දු කඩදාසිවලින් තමයි ඒ වැනි මෝස්තර සියල්ල නිර්මාණය කරලාතින් හරි කොට මාම හරි දක්ෂ වගේකගේ මම හරි දක්ෂ කලාකරුවෙන් ඒ මෝස්තර මල් කැටයම් තාම ලස්සනටසිවුම්ව එකින් එක සීරුමාරුවෙන් තමයි මාමයි ඒ සියල්ල කරා කියලා කියන්න තොකොට මගුල් මඩුව වෙන්න පුළුවන් ඒවා සෞ්කඩදාසි වලින් අලෝල තියෙන විදිහ ඒ සියල්ල තමයි මෙතනද මේ ප්‍රශ්නය සඳහා ඇතුළත් කරන්න ඕන. හරි ලොකු මා මගුල් මඩු සැරීමේද ලකු මා සිදු කල ක්‍රියාවන්න යට තට ඒටික දාන්න ආයුධ ටිකත් හොයාගන්න පුුවන් ඔ ඇයාල කියවන්ද මගුල් මඩු සැරසීමට අමතරව මාමකරේ ගොඩක්කොය රිත් මන්ඩප සැරසීම මරණ ගෙවල් වල තුම්බ තුම්බයක් තුම්බරයක් සැෑදීම මගේ වෙනත් සැරසිලිකාර්යනුත් ලොකුමාම කර තියෙන එනිසා බිසි හයවැනි ප්‍රශ්නය මගුල් මඩු සැරසීමට අමතරව මාමා සිදු කළ වෙනත් කාර්ය යට තරන්නේ කොටස්ට එක ඇතුළත් කරන්න හැබැයි ලොකුමාමගේ දකින්න ලැබුණු ප්‍රධානම දුර්වලතාවේ තමයි ඔහු කිසිදු වැඩක් අකණ්ඩව එක දිගට කරගෙන ගන අකණ්ඩව කිසිදු වැඩක් එක දිගට කරගෙන ගිය නෑ හේතුව අන මම කලින්ක උපපු හේතුව තමයි ඒ එහෙම කරන්න ඇති කුසීතකම නිසා නෙවී මොකද කුසීත කියෙන් ඕ කම්මලිකමක් හින්ද නෙම ලොකුවාම කම්මලි ගී අදහසනම එතනෙන්නේ එතන එතන ඇත්තට නොමී ඔහුටර එක දිගට වැඩ කළ යුතුයි මේක මගේ රැකියාව මම කම්කරුවක් කියන හැඟීමක් හැ ඒ සොභවයා ගන්න හරි එක යාගේ ස්වභාවය ඒක කෙනෙක්ට කියන්න පුළුවන් හරි දුරුවලයි මේ මනුසයක් විසි වැඩක්රන්නේ කොහොමද අතට ගානක් ගන්න ොහොමද ොබ්ඩ ගක් කරන්නේ රැකියාවක් කරන්න මනිසු කොහොමද ශවාස කරන්න වෙලාට වැඩදින්න ඇති කොට දැන්ගේ අපිහම කියන්නේ දැන් අද අද වගේ වැඩ පරිසරයක් මත පිහිටලන ැ පිහම දෙවල් කියන්න තුර මාම එහිම මේ උදේ අට පහසේවේ වැඩ කළ කළ යුතු එහෙම කම්කරු විඥ්ඥානයක හිටපුගෙන එක්න්නෙවෙේ ඔහු ඒ සියල්ලම කරතිබෙන්නේ ආත්මතෘප්තිය සඳහා ඒ පින්තාරු කරන දෙයින් යම් කිසි සන්තෝෂයක් සඳහා එ නිසා තමයි අර ඔහුගේ වැඩවල යම් කිසි අකණ්ඩතාවයක් හිතුනොත් කැපවීමෙන් ඒ වැඩේ කරලතිය තිං ඒක තමයි එතනද අහන් විසියටට නි ප්‍රශ්නය හනෝ කඩා සිරිසයන සතුරු කිරීම සඳහා කුමාම දුන්නේ මොද කියලාහනු ලොකුමම කුඩාසිරිසේනට හදර දෙනවා සරංගලයසි අටවැනි ප්‍රශ්න ලේසි ඉතින් තෙවන පරිච්චේදේදී ආස්කිත සාරංශගත අදහසක් ලියන්න කියනකොට මේ කරුණු නැවත වත්තාවක් සම්පිණ්ඩනය කරලා කලියන්න පුුවන් විශේෂෙන් තෙවන පරිච්චේ දේවෙන් කරන්න මෙ ලොකුමා මගේ කලා හැකි එතම ලොකුමා ගෙන විචාරයල්ලියන්නව තුන්ගනි පරිචේදේ පවිච්ච කරන්න පුුව කැටයම් අදින විදිහ ගැන මා මගෙති න විනය මාමා හැම දෙයක් කරනකොට එකට සූදානන් වෙන විදිහ නේද මාම කරපු විධ රැකියාවන් ගැන හොඳ අදහසක් තුන්ගෙනනි පරිච්චේ දේ විස්තර කරනු. එනිසා තුන්ගෙනනිරිචේ දය පිළිබඳ සාරංශ්‍යයල්ලියද්ද ඔන්නඔ කරුණු ටික සැලකිල්ලට ගන්න ර ඊළඟට ළමයි අපියන්නේ හතර වෙනි පරිච්චේ දේයට මේතා කරපුටික ගැඩලුවත්තිවද හතරවැනි පරිච්චේ ද වෙනස් වෙනවා මකද වෙනස්වෙන්නේ මෙතෙක් නවකතාවේ ගලාගෙනාපු ධාරාව ටිකක් අතරවැනි පරිච්චේ දය වෙනස් කරන්න යැයි පුංචි අම්මාගේ විවාහය වෙනුවෙන් තම්ම හතරවැනි පරිච්චේ දේ වෙන්නේ. පුංචි අම්ම බඩන්න ෙක් කොහනවා සහර මනමාලයෝ පුංචියයම් මට කැමතිනේ හේතුව රූප සස්වභාව මදීකි නෝ දෑවැද්ද මදී කියනවා සමහර මනමාලයන්ට පුංචි අම්ම කැමති නැති වෙනවා තිීවගේ කොමරි අවසානයේදී එක්කෙනෙක් හම්බෙන්න්න පටන්ගන්නවා ඒකයි මේ අහන්නේ පුංචි අම්මා කසාද මැඳීමට මනමාලයයක් කොහෙද හිටිය කියන මතකද අටහි මතකද පන්තින් කොහෙවාසය කරපු ඇද චිත්පත් චිත්ත පත්තරින් යාව කියෙන් හරි හැබැයි මේ මනමාලය පිළිබඳ ලොකුමාමයි පොඩිමාම අතර තියන්නේෙ පොඩිපොඩි පරස් පරදහස් දැ පොඩිමාම හැමවෙලේම බලන්නේ මුදල්න මුද්දල එකක තින්න මුූලෙම වටිනාකම පැත්ත තමයි යා පොඩක් බැලවිී ඇති පොඩිමාම කියනවා අදත් මිනිසු දේපල තියනවා ඉඩන් කඩං තහෙම කියනක ලොකුමාම කියනවා ඉඩන් තිබුණට මොකද හදද පිටිසර හරි මූකලාන දර අදහස සම්පූර්යෙන්ම ද සම්පුූර්යම කැන පිට හරෝ ඉඩන් තිබට වෙලන්නේ හද මූකලානෙ න කලේ ත්‍රායි ඒකට හරියන්න ඊටවසේ පොඩිමාම කියනවා මොකද පිස ඉඩන් ඉඩන් එෙමේ ඒවා ගෙනනේ සරුසාර ඉඩක්ඒ ටිකම් මහන්සිුලා වැැවෝොත් ඔන්න පොඩි මාම හෙම කියවුණ දැසගේ ගේ ගැනහනකොට ආයත් දෙන්න අතර තියන්නේ පොඩි පරස් පරයක් ගේනං කලේලියක් නෑ බඹසීයක් විතර පයිං යන්නත්ති නු ගේ ගෙදරට බඹසීයක් විතර පයිං යන්නත් තිනවා මනමාලයත් ඒ වගේ නෝන්ජල් පාට ඒවගැර දෙන්න අතරඩ පොඩි පලහි ලව්වක් පටහිත්මේ මේ පරස් පරතාග කු මත් පඩිමත් අතර තිබිල තියෙනවා ඉතිං ඒක තමයි තිස්සෙක්වෙනි ප්‍ර්යහනේ දෙදෙන මනමාලයක් පිළිබඳ මොනොවද මේ ප වංග පලකරපු අහ සින් කුඩාදරුවක් පිච්ච සිරිසයන පුංචිකාලිද අින්න හු වෙලා තිබ්බයි කියන්නේ මේක පච් වචනය පාවිච්චි කරනවා ජංගි කියලා නමුත් ඒක බොහොම සබ්‍ය අර්ථෙන්න මේ පාවිච්චි කරන්නේ ජංගි කියන ළමය කුඩා කොට කලසං කොට කලිසමක් මේ අදහස තමයි දෙන තම කුඩා ශරිවයට හිර ඇති කොට කලිසමක් හරි පුංචි කාලය අන්දන්න එකක් ඉතිං ඒක මේ මහගම සේකර ඒ වචන යොද්දල තියන්නේ අසභ්‍යාර්ථයගන්නේ මේක හොඳර මදගක තියාගන් හරි පුංචි කාලය අම්ම තමයි එව මහලා අරන්දන මහ මහලා අන්දනව කියල කියන් හරි ඒක පොප්ල රිෙද්දිෙන් මහලා අම්ම විශේෂෙන් පුංචි අම් තමයිල බැහුව කිය ඇැමේ විවාහ වෙන පුංචි අම්ම තමයි ඉස්සරේවා මහල දෙනි සිංහ අත්මැශිමක් තිබ්බල ඒකෙන් තමයි ඉස්සර හද මේ සිසේනං ච්චර කැමතින හවාන්දින්න මොක දේවා රෙද්ද බාලයි ඇඟට පොඩි වෙනවා එල්ලා වැටිනව කිසි හැඩයක් නෑ මේ දේවගේ විස්තරටිකක් එතන තියෙනවා නිසා ඒ කාර්ණනාටික කියවන්න ළමයි ඇැබැ තුත්තිරි කණත්තේ හාමු තස්තු තස්තුගනි ප්‍රශ්යන්නේ එකයි උත්තරිිණැති හාම ඇන්ද කියන්නේ මොනවද හාමු ඇන්ද ලස්සන කමිස කොට කලිස එනම් මෙතරින් පෙන්නන්නේ මොකක්දී මොන විෂමතාවය පන්ති විශ්මතාවේ පන්ති කියන්නත් පුළුවන් ඇත්තරම පන්තියකටත් වඩා ටිකක් මෙතන පොඩ්ඩක් යම් කිසි පමණකුල කියීන අදහස එයිතින් කුල තත්ව හාමුල කියන්න එක්තර ඉස්සර ගම්බල හිටපුක් පැලැන්තියක්නේ හාම මහත්තේ ඇතුර හාමු මහත්තවේල අ දෙන දිහට නෙවයි සාමාන්‍ය ගැමි දරුවවා අඳී ඉතින් විතරත් කියනවා හාමු යන්ඳ කියන්නේ ලස්සන කමිස කොට කලිසම්.හරි කමිස සාකවේ බල්ලෙක් හාවෙක් ඉන්නව ගෙත්තම් කරලා. අනේ කුඩාසිරසේනයට එහෙම ලස්සන බල්ලු හාවෝ ඉන්න ඇදුම් දැහැ. තින් නිසා දැම් මගු දරට අඳින්නත්තවන නිසා තමයි අම්ම මෙයාවෙ එක්කං යනවා පුංචි අම්මගේ මගුල් ගෙදරට අඳන්න නගරයට නැතනන් යාවෙ එක්කගෙන යන මේ ටේලර්ගාවවට කිරිදි වැලේ කිරිදි වැේ අමර ජීවට ේලර්ගාවට කිහිල්ලා තමයි මැහීම බාරහාර දෙන්නේනිින්ම ගන්නේ යන්නේ ඒටික කියල බන ඒටික හරි ලස්සනෑඒ කොටස්ටික අවසානයේදී ඊළඟට ලොකුමාම යට තවත ඇක් ගෙනල ෙනවා මතක ලොකුම මොනද මෙයාට ගන කියලා ම ඇදකාට සප දෙකල් නඊට කලින් ගේනවා බයිසි කලේ ගොඩා පස්සේ හම්බෙෙන් බයිකල තටිකක් එ හම්බෙන්නේ යාට ගැන දෙනවා සමයි ටට එකකුත් ගැනල රේ ටීෂට් කියන්න ටිකක් ගමට අලුත්ත එකක්. සංස්කෘතිය දැන් අද අදා අලුත්තකගන්නමණ ටීෂට් එකක් ඇන්ද නැති පිරිිබිනමක් නැති තරම් මදනේ බැයිදැන් මේ කියන විදිහෙ ටීෂටය කියන එක ටිකක් නව නව සංකේතය කර කාරක ගමට ආවගේ එකක් තමයි මේ ටීෂටය ගමට පැමිණීම කියනෙක් අන්න එක මාකරගන්න ටි ලිය තිස්සාය කුඩා සිරිසන සපත්ව අවශ්‍යතාවය පිරිමසාගත්තය කෙසේද ඔහු තමාට නොහුරු සපත්ව නිසා පීඩා විද්‍යධය කෙසේද අන්න බිල්හන් ඔ කියන කාරණාවේ නෝ දැන් දැන් පුංචියම්මගේ කසාදට ලස්සට යන්න සපත්තුවක් කපේ මෙයා තුත්තිරි කනත්තේ හාමුගේ සපත්ව දම්මට සපත්තුව ලොකුයි සපත්තුව කකුලට හරියන්න පාංකර දාලා හිර කරලා බැලුවත් සපත්තුව බුරුල් ඇවිදිඳ කොට කකුල එලියට පයිනන පනිිනවා පිළුබෙන් පනි නො එක හරි ගනේ තකොට හිතන්න සපත්තුවක් ඔොයා ගන්නත් බැහැයිකෙන් කියනකින් පොඩක්ඒ අදහස ගන්නකු ේද සපත්තු දාන එහෙම සංස්කෘතියක් තිබ ලැන හැදැන් අද අද පාසල යන්න පුළුවන් සපත්තු දෙගන්න නැතු පුළුවන්ගෙදර දුරේ දාන සාමාන්‍ය බාටා දෙකක් පවාහන් දෙකක් දාංගත්ම නොවේ තුවාලයක්ක් නොතිබුණුත් හැරෙන් ො ැෙන ලවයි පුළුවන්දගෙන ට උත්රයත්දෙන් පුළුවන්දකිී. බැහැනි ස්කෝඩම් බලන වනි අනික ළමයි කැමතිත් නෑ දැන් හෙම දාන දාගයන් ලස්සන්ට කිය මේේ සුදු ර ගම්බ පොලවල තාමත් දානවනේ සරපපු අනිවාරෙන් අනිවාරෙන් මේ දැන මංකන සහර දැන් ඉන්න ලම හෙම කැමතිත් නැහැනි. පස්සන්ට හොඳට ඇඳගෙන කැමතිද නිකං බාලව සරපු දෙ එකක්ත් දාගෙන යන නැහැනිනි. එනිසා ඒත් පොඩක් සැලකිල්ලට ගන්න ඉතින් ඇත්ත ඔවු ඔහු මේ දෑන්න තාම සමහර ගම්බද පාසල්ටීනවා මේ තත්ත්ේ ඉන්න කියන්න කනගාටුයි තාම මේ රට ඉන්න ළම එහෙම සපත්තු දෙකක්වත් ගන්න බැරි රයි් හරි ඉතිං අවසාන තාත්තමකද කරන්නේ යාට ගෙනනල්ල දෙනවා හත් පේරුවෙන් සපත්තු කුට්ටමක් එක ටිකක් තදයි ැ කලින් එක බුරුලයි මේක තදයි එතකොට පරතුලුණු ගෙඩියක් කපලා සපත්වේ උලලා පොලිස්් කරලා මේයාගේ ආසාාව කොහොමද කියල නේද මෙයා ඒකට සූදානගෙන අවසානිදී ඒ සපත් ව කැපෙන සපත්වූ නිසාකුල කැපෙනෝ හරි මමාරුවෙන් ඇවිදිනි පසේ කරන්නදයයක් නැතිකමන සපත්තු දෙක අතට අරගෙන ගියා කියල තමයි කියවෙන් හරි ඊළගට මමුගුල් ගදරට කොහොමද කට්ටිය ලකලා ඇස්තිනේ කට්ටියක් විශේෂෙන් ලොකුමාම තමයි මෙතරදී ඉන්නේ හරි ලොකුමාම තමයි සියල්ලම වැඩ කරු බවට පත්වෙන් දල් පැත්ත ක්ති දෙද කකුද කිය ල ග පොඩි පොඩි තැ මේ ප්‍රශ්නහන එක මුගුල් ෙදරට ලක ස්තිවීම සඳහා ගම්ම සූදානන් වූයේ කොහොමද දැන් ගෑනු කුසය පැත්ත කැවුන්කුකිගේ සවේෙනවා තරාලෙන් ඌරෙක් ගෙනාපු කට්ටිය ූරාව මස් කරනවා නේද. පුංචි අම්මා මහනවා සහරය මාළුගන මීගම ගිහිල්ලා විශේෂ ලොකුමාම මාළුගේෙන්න්න මීග ගිහිල්. වගේ අත්තු දව කාරය හහිටයනො හහිටයනව ඩු ගෙනනවා එනේනයට උදව් පදව් කරනවා බලන්න මිින්ුගේ ගම්මුන් කිතිබුණු ආගන්තක සත්කාර ෙදරට එෙනනකොට සුරුට්ුව බොනවද විටක් අනවද නේ දේ වගේ යානවන වගේ මෙත නහන්නේ මේ කොහමද ගම්මු ලකස් ලෑස්තිවුණේ මගුල් ගෙදර ති මගුල් ගෙදර සංගීතය සපයනනා රධනා කරතිබුණ කියැන කාදලමින් මතකද මොනමටර් මොනමස්ටර්ටද මතක නැතකාට නි නිකුලස් මස්ට අන්න හරි නිකුලොස් මස්ටර් තමයි සංගීතය සපයන්ඉන්න කියන්නේ ඉතින් මේකේ පෙන්න්න නවා ගම්ම පොඩ්ඩක් විනෝදකාමිේ හැසිරෙන විදිහන සර්පිනාව ගහල සිද්දු කියන්න යන විදිහ මා පෙ තබ්ලාකා මේවා දකෝ දෙන්න විල්ල වාදනය කරන විදිහ ඔයි නතරවර පොඩ්ඩක් පැත්තකටන්න කියල පොඩි අඩියක් ගහන්න අඩ ගහන විදිහ ඒත මේ හන්න මෙම වැඩිහිටි පිරිස් මධ විතානයකර ඇතේ කුඩාදරුවන්ට නොපමෙන නොපෙනෙන ආකාරයට සුදු සූදාහරණය කියන්නේ ලමයි සහ බොන්නේ නැහැ නමුත් ළමයි දන්න මේ යන්නේ පිටිපසතින රක්කුටික පිටිපසිතින රාටික පානය කරන්න කියනෙ ළමය හොඳට දන්න නමු එහෙම හරි යම් පමණක ශික්ෂණයක් ඒකාලෙ තිබුණු බවතම අපිට හැඟවේ හැඟවෙන් අපිට තේරෙන් මොක දෙනකොට තේරනු එන්නේ අල්ලෙන් තොල් පිසදාලා නේද මේ වෙරි වේග නකො දන්නවා කත්තිය පෝඩක් පදම් වෙලා ඉන්න වැදිලලා ඉන්න කියනෙ. ඊළඟට මේ පුංචි නේද මේ මේ පුංචිය අම්ගේ මගුල් ගදර ප්‍රධන ආරධී තමුත්ව වනේ කවද කියලාහන ප්‍රධානආරධී තමුත්තා මේ පිදිහට එන්නේ කවුදලමයි මතකද. මණඩාවල රාලහමි මණ්ඩාවල රාල හමි තමයි ප්‍රධාන ආරාධිත අමුත් අවිදිහට මේ මේ කර්තා වෙස සඳහ සහභාගි වෙන්නේ ඉතින් මගුල් ගෙදර ආපු අයට පිඩියල කරන තිබුණු දේවල් බේකේ ලියන්න පුළුවන්. ඔවුන්ට බත බුලතින් සුරුට්ටුවෙන් මස්මාළු වච්චාරු වලින් එවගේම මදුවිතෙන් පවා සංග්‍රහ කරලා තිබුණ හරි මිනිස්සු කාහොඳට මිනිසුන්ට ආර ගන්න දීලා තිබුණු මත ගතිනෙකොට එකකුල්ලඟ තිබුණුුවර යම් කිසි නොහොමබිනා ලක්ෂණ තිබුණ එකනෙ නොහොඹිඩා ලක්ෂණ කියෙල කියන්නේ කෑම කාලා අත හෝ දලා මේසරෙද දෙම අත පී දෙගෙන ගියපු ගතියක් පැහැදිලිල් තෙරුණල් ඔය ටේබල් මැනස් අතන් ඔය මෙහම මෙහෙම කළ යුතුයි මෙහම කළ යුතු මේකතමයි හරිදේ ඒව කොහෙදලම අපිට නෙ හ කනකොට කතා කරන්න එපා නිති කෙනගේ පින් ගාන දිහා බලන්න එපා සාස්සූස් ගාල කන්න එපා මතුරක් බොන්න තැබිීම එකක් ොනකොට අඩිය ටික් ඉතුරු කරන්න උගුර පාදල බොන්න එපා එක කොහෙ මොනදවට කියනලම කෑම කාල අත හෝදලා මේ සරෙද්ද පීදාන්නේ ඕ මොන මොන සංකෘතිය ලක්ෂණද ජරුපෝ ගන්න මේ ඇති හැන්ද ගන්න මේ ඇති කොහැන් දෙන්නේ බටහිට සංකතිය ඔ හඳුන්න්න පොඩ විික්ටෝරයානු ලක්ෂණ බටහිර පික්ටෝරයයානු සංස්කෘතිය ලක්ෂණ වික්ටරයානු සංස්කෘතියෙන් තමයි අපිට ඔයවගේ දේවල් හුරු කලා කියන් ඉතිං ඊට කලින් ගැමියන් ඔයවගේ දෙවල්ලට හුරු පෙලා හිටියේ නැහැ හරි නමුත් අපිටම අනන්නේ අම්කි සබ්‍යත්වයක් පිලදන අපිට මලන යම්කිසි ශික්ෂණය නමුත් මෙතනද කියන්නේ මෙතනද යම්කිසිේ සභ්‍යත්තය පිළිබඳ ප්‍රශ්නයක් කෑම කාල ැහිත නොකල ගෙදරට ආළුවක් කෙනවා උොදටම කාගෙන කාගෙන ගිහිල්ල මේ සෙත් හැඩි වැැඩි කරලක් අර මේසරෙද්ද අත පීදල කටක් පීදල යනකොට අපි බලනවනේ දාපුූ කෞුද මේ යාළුව වගේ හැඟීමක් එෙනවනේ පඩි අප්‍රසන් හැගීමක් එන්නේ ඇයි අපිට අපට හුරු කර තින හෙමරනක වැරදිී නති ඒක තමයි මෙතන පැහැදිලි කරන්න මීලඟට පුංචේ අම්මා කොහොමද මනාලියයක් වගේ සැරසිල හිටියේ ඇ ලස්සනයි වෙන් දිලිසෙන සුදු හැත්්තයක් සුදුසාරියක් ඇඳගෙන ඉන්නවා ඇ කණගාටඋමගේ හිටියට හිත ඇතුින් ඒ හරිම සතුටින් හිටී මොකදේ ඇගේ ජීවිතය ලස්සනම දවස ඇ විවාහ වෙන දවස තින් ළමයි හතරවෙනි පරිච්චේදයෙන් සාරංශකත දහසකි දිරිපත් කරන්න පුළුවන් මේ කරුණු සම්පින්ඩනය කරලා විශේෂෙන් ධර්මං කලින් කිව්ෝ වගේ හතරවැනි පරිච්චේ දේවෙන් කරන්න පුංචිියම්මගේ පිවාහවීම සම්බන්ධය එතකොට අවසානය බක්කිරත දා හතර කැනෙ ජයටම මේ ම ගුල තිබිලති නො ගමේ අදකාලේ වාහන එන වාහන ප්‍රමාණය අනුව ආහාර ගන්නා බඳනක මිල ප්‍රමාණය නැත්තැන් අපේ වචරයෙන් කියනවන අපිට හැන වචනේ තමයි කෑම පලට් එකක් කෑම පිගාන කීයදා කෑම පිගානක් දහද හද අන්නේ වගේ ඒකින් තමයි අදකාලේ පිවාහක තියෙන උස්පහත් බවතීරණය වෙන්නේ නේද අඳින ඇදුම්මනාලිය අඳින ඇදුම සාරිය ල විතර ලක්ෂ හතරක් නම් එහෙම තියෙන ඔලංකාව සවාරයහම අඳදිනා ඉන්න ඒ කාලෙත් ඒ තීරණය වෙන්නේ කොහොමද මේ අඳන ඒවටත් වඩා බක්කි කරත්ත ප්‍රමාණය බක්කි කරත දා හතරක් අද වගේ තමයි වාහන වගේ වාහන වගේ ඒකාලෙ මැනලතිී ඒ වගේ ්‍රයි් එතකොට පැහැදිලිද හතරවෙනි පරිච්චේදය සම්පූර්ණ කොට ස් ටික මතක් වුණ දයි මම් මේ කියවගෙන කියීවීමෙන යද්දී ප්‍ර්නත් එක් ආලමයිවස ශාරමතක් වුණාද මේටික කියීමක්ද මඩික් කරන්න හොදේ හොඳ පඩකුඩ අන්තිම ප්‍රශ්න හයවෙෙන් වෙන්නේ පස්සන පරිච්චේදෙන් දැම් පුංචි අම්මත් ගෑම් පසේ මහගෙදර පාලු වෙනවා මහගෙදර පාලුරුනාම මහගෙදර පාලුව නිරූපණය කරන්නේ ොදා තියෙන වචනයක් මහා වැස්සක් පැව්වාක් වගේ හා වැස්සක් පැව්වාගේ දෑ මගු මානෙන් එෙමනි මගුලක් මගුලකට කසාදයකට ලෑස්ටුවනකට බලන්න ගෙවල් යුද්ධයක් වගේ අසාද බැඳලා ඉන්න දුව ගෙදරින් ගියයෙන් පස්සේ අරගේ හරීම නිශ්චල නිහටයි ඔක්කොම යම්කිසි නිහටතාවයක වෙලී ඒක කියන්න තමයි යොදාගන්න උපමාවක් මහා වැස්සාක් පැව්වා වගේ කියලා ඒකට උත්ත්‍රේ ලියන්න පුළුවන් ඊළඟට සිරිසේන ොනවගේ ක්‍රීඩාවන්ද කරලා තියෙන ගමේ ගැමි දරුව ගැමි දමයිකරපු ක්‍රීඩා චක්ගොඩු පැනීම යුද්ධකිරී මෝට්ටු දීදවීම නේදට ඉස්සරම ගොඩක් මගේ ගඩාකාලේ දකපු ක්‍රඩාවත්තමයි වන්දන්න කොළු දෙැකති නොකට තයිගක් මෙහම ලමේ කරගෙන යන දකන තින දොකොට අතින් ගාගගාගහ ඒයට අයයට කරක් කරකු දුවනොක දෙැකන නැත් දෙ තමත්දූ නොස පම. අයරකත්ති නවා තබමන් දැක්කක් තමේ බයිසි කළේ අපි පාපැදිී පාපදි රෝධයත් එහෙම එහෙම කරකවනු යතුරු පැදිියත් කරකවනවා නමුත් පාපැදිී රෝධයත් එහම කරකෝන්නකට ො ඔට්තුුද ද ුදුනු සරගෙට දුවනෝ යුද්ධ කරනවා නේද අතින්තුවක්වක් හදාගෙන එහැ පැත්තේ සතුරු කළ මෙහැ පැත්තේ මිතුරු කළ ගස්වලට මවාවෙවීනේ චක්බුඩු පනින බට්ට පනිනෝඔවගේ ලායි ළමන්ගේ දග දැගුවවති හනවද ලම අපි දෙ මන්න සාම් බලන්නගේ පුංජිකාලය එක සාමක ඩුගාය ගෑල්ලමේ පවයි එකුතුලයි බට්ට පැනීමනිි අර කොටු ඇල නැද්ද එම එම කලන දොකොට හලබත් නැද් කරලා ඇතිනි කඩාකාලේ මොකද කියන්න කෞුද නැද්ද කියන්නක නො එකක්වත් කල නැ දහ අඩුගානය කහකට නැ කලා අල්ලන සෙල්ලංවත් හැද තියනවනේ හවෙන්න එපා නේද ඒකනේ ඉතිං අදනම් මම දන්න නගරය ඇතුළේ අපිට හරි ඔහව දැන් අහන්න ලැබෙෙන් න්නෙත් නෑ ගමේ තඩු ඒකන යනගමන්නේසේ ඔහු ඒක තමයි දැන්ගෙතින් හැමදේම වෙනස් නේ මේ ගයන් ිනිසුන්ට නිහන්දවෙටි මයිගේම් ගහන්නස ඔහු ඒක තමයි ඒගේම් ගහන ගේම් හදන කම්පැනිීවල බලාපොත්තුවත් ඒක තමයි ගේ හදන සමාගම්බල බලාපොත්වොත් ඒක තම වැඩි පශයෙන් තරුණ තරුණයන් ළමුන් ඒකරෙහි ආකර්ශණය කරවීම ඔවුන් තුළ තිබුණු රස ්‍යතාවේ නැති කිරීම දැන් අරවගේ ට අයරකට ගහ දුවකොට නොදැනවොත්තුමේ ලමට යික ක්‍රියාමක මකක්දවෙෙන් එළමට අයරකරක්කරකු දුවනකටකොද වනි කායිකවකද වෙන්න ලමයට වයාමක් වන වයාය එළමය දුවනවනි ලම දුවනෝ ඩිය පෙරාගෙන ගෙවල් වලට හවසට එනකොට ගස් ගඳේ බෑ හිතල බලන් ගස් ගඳේ බෑ ගස්සල ගිහිල්ල ඇවිදල කමිස ඉරිගිහිල්ල හරි ඉස්කෝලල් එනකොට ගන්න දෙයන්න ඇදුව මන්දන්න එහෙම ළමාකාලයක් එහෙම පාසල් කාලයක් නැත්තන් වැඩකුත් නෑ කිරි කොකාගේ උදේට ගිල්ලා අවස කිරිකොකාගේ ඇවිල්ල ඩන්නේ දැම්මම් මේ කියන්නේ මේ ඕලවලටයනකොට මර්ද ලන්නාගෙනින් එප අපේ හලිට කර සකව මඩනාගෙන ෙල හෙම කන්නන්නේ ම මේ කියන්න ම එෙම සාමාන්‍ය ුව කරන්න තමයි පසල් කාලයක් අපිට අපේ පුඩාකාලය හම්බේ ඉතිං අදේ එවා ඇැති වෙනවා මෙ මෙතන අහන් ඒකකුඩා සිරිසියන යාලුත්තයක කරපු සෙල්ලා හරි ඉතිංටරකක් ඇතුරේ කෙනෙක්ව දාලා කරකෝ කොට හැල්බට් එක්කම කැරකිලා යනවලු ඒක දකින ජවානි සාත බයිනෝ ඕක හොස සෙල් ලබ ෙවෙයිගේ අවවාද දීල තියනති වැඩි හිටියොත් ඒේ අතරපවාරය ඉන්නවා කියනක තම එකින් කියා ඔහු මෙද දැන් සිරිසේන ටිකටික ලොකු වෙනවා හරි සිරිස ටිකටික ලොකු වෙනකොට සිරිසේනත් දැන් ගමේ චිත්‍ර ශිල්පියෙක් බවට පත්ව වෙන හුත් ප්‍රසි්ියයට පත්වෙනවා ඔහු පිවිධ දේවල් හදන්න පටන් ගන්නවා එක සැරයක් මැන්ඩිස් සයිය පහළ ගෙදර මැඩිස් සයිය ඇවිල්ලා යට වෙසක් කාඩ් එක තුුණක් කැඳඩල දෙන්න පුළුවන්ද කියලා නු මේ දෙතකොට එයත් යම් ප්‍රසිද්ධයක් ලබපු බව කියී වෙන අවස්ථාවක් විදිහට එක යොදාගන්න පුළුවන් රයි් තකොට යා සිරිසේන චිත්‍රන් දින්නන්නේ යොදාගත්ත මෙවලම් මොනුවද කියලා හනෝ යිලළඟ ප්‍රශ්නය හතුලේ සත්නනි ප්‍රශ්නය සිරිසේනට මෙවලම් කියලා මහා පරිමාන මෙවලම් තිවිලනහැ හරිඒටං දියසායම් පෙට්ියක් කියනක එයා දැකලවත්න බල නේකාලේ ඒ තිබුණ දුස්කරතා කොහොමද කියනගෙන දයා ගොඩක් කවෙලාවටඔය කිර මටිලින් තමයි දවල් ලම්බන්නේ හරි කිරි මටිවලින් තමයි රූප ඇම්ඹුව කියලකෙන හැබේ ඒවත් හිය ැහැනි ලමයි ේරෙනකොට මොකදවෙෙන අර කිරරි මැටියකට කිරි මැටියකට මොකදවෙන්න කිරි තලාය උ උපුරනෝ ත්‍රයා ගොඩක් ඇන්ද කියන්නේ පාට පැම්සත් පාට හුණු සුදු දෝයින් පොතක් තියනවන ඒක පාට්ටන්සල්ල කළු ද්‍රෝයින් පොතක් තිෙනවා නම් පාට හුණ සුදු පාට හුණු වලින් තමයි ඇඳුතිීන් ඒ හැරුනම මේ හුණු පෙට්ටියක් එකන අපේ රාපිට පොඩි කාලයරණය දෙන්නන්නේ මනවාදවට කියන්නේ මේ හුණු චෝක්නේ හොම්ප්‍රරන් පැස් කියලා තිබ්බිසර මොන වැට කියන්නම පාට චෝක් නය චෝක පෙට්ටියක් මහරණ නේද ස්කෝල කියීවසර වෙන ොට මයි චෝපටි තුරග කියවසර චෝ පෙට්ටි අපේ පෑගෙකින් එන්න එන්න නැතිවන්නේ කොයි කලවගෙන කොක් පාහෙන් ඒවරයිනේ පහැන් වගේ ඕ සාම්‍යෙන් එත්තකං පහ හය බගේ වෙනකොට එක ටික් තියන බෑගෙකේ තියෙන අනි වාරෙන් වටිනාමව තියෙන නේසේ චි්‍ර ං කියන ගියක චිත්‍ර ඒත්ඉතින් හැමදාමනෑන හැමදාම ගෙනියන්නේෑ ළම සමහරයි අනිතක ලොකුවනකොට ඒක අතාර ලමදානව සමහරයයට පර කියන විදිහට මේ දියසාය දැන් දියසායන් කියන්නේ ළම ඇදැන් කඩියකට ගිලිල්ලන්නේ මට දියසායන් දෙන්න කිවොත් එකනිකම් මදිකම දැන්කිල්ලන්නෙ මනොව මොනා කියලර කිය බෝටස් මේ මෙම කිය දිිය සය කිවදත් නි බල්ලනො කොහෙදමේ ඉතිං ගුඩා සිරිසේනට නම් දියසායන් කියන්නේ එතරාකාරයක හීනයක් ැන් අම්මා පාට පැන්සල් ගෙනනල්ල දුන්නම එයා අඩලා පුංිකාල දෙවල් ලැබුන් ඇතුනම අන්ඩනවනි තාමත් අන්ඩරවනි අපිනේද සමහරලාලවට එයත් අඩලා තකොට අම් යාව නලවන්න කියනවා ලබන සහීමන් ගෙනනල්ල දෙන්න හුණු පෙත්තිියන් අම්මනේ මත්‍රම ලොකුම තම ඉදිරිපත්ත ලොකුම හරියාආදරමයාට නංගික පුතාවනාට හරිආදරී ර කොට හතලි සත්තන ප්‍රශ්යටට ලන්න ලුවන් උත්තර තලි සටය යනවා ගැමි දරුවපු විදිහට කුඩාසිරිසේන මොනොවද කමතේදී කරපු කාර්බාය එකක ගොඩක් තියෙනවා කමති කරපු ඇඩ හරකුන් දක්කාගෙන යන්නෝනේ ඉට පස්සේ මේ කොලොපොන් ගැසීම කියලා ක්‍රියාවක් තියෙනවා ගොම් පස්සල් අල්ලන්න ඕෝනේ ඒ විසි කරන්නෝන පස්සේ ඕගාන් ඕනේ මේ දෝගානෝ කලකන අර ගවයන් දක්කනවා කියීනගෙනනි ඔ වගේ මේ කුඩා දරුවන්ගේ දායකත්වයත් කමතේදී හරි වැදගත්. තකොට ඒක තමයි මෙතනදි වගකී මොනවද කියලා හතලිස් සටවෙනි ප්‍රශ්නයහන්. හතලිස් තමවෙනි ප්‍රශ්නය නු මැඩුවන් කන් දෙදී මේ සිරිසේන යාලුව මොකද කරන්නේ තින් පඩි විවේකයක් හම්බුනාම මේ කොළ මැඩුවන් කන්දරග හිල්ල හොරේෙන් ගන්නවා පුංචි දීඩියක් චි බේඩියක් දල්ල ගන්නවා අර කොළු කමට කොල්ලො කොළුකමට නැතුව මේ අද වගේ මත් පැන් බොන්න මද්‍රව්‍ය ගහන්න තියන තදද බලූඋමනාවන්නේ මේ දන් අද අද සමාජය සම්පූර්ණ වෙනස්නේ නේද ඕලවලිවරච්ච මන්ම අයිස් පැකට්ටක කුඩු කට්ට එක තමයි අද හොය නමුත් මේකෙදී මේ මේ බීඩියක් බොනුව කියන්නේන්න ඒ කියන නරකදහසින් මෙ මේ අර කොළුකමට මොකක්ද මේකෙ වෙන්නේ කොළු සනුහරේ මේක පුංචි බීඩි කොටයක් බොනව වෙන්න පුළුව බනුවවාටක්ගාලයගන නවන්නේ වගේ වට පිට බල හරි බයෙන් අඒ එක තමයි මෙතැනදි ම මේ හත ලස්නමවැනි ප්‍රශ්නයහන් මැඩුවන් කන්ඩේදී සිරිසේනත් කුඩා මිතුරු කැලත් මොකක්ද කරේ කියන තිමෙක් සියලුම කරුණු සම්පින්ඩනය කරලා ඔයාලට පුළුවන් සාරංශගත අදහසක් ඉදිරිපත් කරන්න පලව පස්වනි පරිච්චේදය එ රයි්ඩැම පරිච්චේද පහම කරගෙනය අදී මතක් වුණාදැනැද පරිච්චේද ටී